ಮಲ್ಲಿ ಅಯ್ಯೇ ಬೆಲಾವ ಹರಿದು ಬಂದು ಹರಿದು ಹರಿ ಅಯ್ಯ ಹರಿದು ಟಗಲ್ ಬಡಂಗ ನೈ ಹರಿದಿನ ಮಂದು ಬಿಂಗ್ ಹೊಂದಾಯ್ ಅದಾ ಸುಬುರುದು ಲೆಸ ಅಪಿ ಜನತಾವಗೆ ಮರ ಲತೋನಿ ವೆರಸನಾ ನೈ ಮಿ ಆರಂಭವನ್ನಿ ಅದ ಸುಬುರುದು ವಿಧಿಯದ ಅಪಿ ಮೆದ್ರಿ ಫ್ಯಾಮಿಲಿ ಅಯ್ಯ 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 ಪೊಡೆ ಪೆಟ್ಲನ ದೊಮಿಂದ ದುನ್ನಿ ಅಯ್ಯ ಹರಿ ನೆದ್ದ ಹರಿ ನೆ ಪೊಡೆ ಲಸಂದ ಕೇನ ಆ ದೆನ್ನ ಮಂಗ ಏನ ದಿಯಲ್ಲೆ ವತ್ರ ವೆಕ್ಕಿರನ ವಗೆ ದೆನ್ನ ಹೊಂದಾಯ್ ಅಯ್ಯ ವತ್ರ ದೆ ಮಡಿ ನೀ ದೆ ಮೇ ಮಂ ಮಗಿ ಆಂಗ ಏನ ಮಲ ಮಗುಡ ನೇ ನೇ ಮಂಗ ಯೋ ನೇ ಮಡ ಮಡ ಬೇ ಮಡ ಮಂಗ ನೇ ನೇ ಅಂದ್ರೋ ಕದಂದ್ರೆ ವಾಹಿನೇ ಇಂದ ಮಂಗ ಕಿವೈ ಅಯ್ಯ ಕೇನ ಅಯ್ಯ ಕೇನ ಗಮ್ಮಡ ಗತ್ತ ವೇದನ ಬಡ ಅವತ್ತಲ ದೆ ಮನಿ ಒನ್ನ ಆಯ್ ಕಿನ ಹೊಂದಾಯ್ ಅದತ್ ಸುಬುರುದು ವಿಧಿಯಟ ಮನಿ ಹೊಂದಾಯ್ ಟಾಪ್ ಜನತಾವಗೆ ಮರ ಲತೋನಿ ವರ್ಸಮಾನೈ ಮಿ ಆರಂಭವನ್ನಿ ಅದ ಅಪಿ ಮೆದಿರಿಟ ಅವಿಲ್ಲ ಇನ್ನು ಕೌದು ಮೇ ಪೊಲೀಸ್ ಕೊಟ್ಟರು ಮಲ್ಲಿ ಅಯ್ಯ ಅದ ಅವಿಲಿನ್ನೇ ಮೇ ಸರಂಕಲಾ ಅಧ್ಯಕ್ಷಕ ದ ತಕಮುಟ ತಕದೇ ಮಹಾತ ඇත්ත වශයෙන්ම අපි ආයි පොවන් කියලා පිළිගන්නවා දැන් මේ මට කියන්නකෝ ඔබතුමා මොකද මේ සරං කලාව කියලා කියන්නේ සරං කොහොමද දැන් මේ කලාවකට මේ කියන්නේ මානවද කවුද ඔබතුමා සරං ඇඳගෙන මේක කරන්න බෑ දැන් ඔබතුමා කිව්වේ දැන් සරං කලාවට අධිපති මම නෙවෙයිනේ අර ගොබ්බයනේ කිව්වේ ඒ සරං කියලා මල්ලි සරං ඇඳගෙන මේක කළොත් හුව විතරයි පොඩ බලන්න කොලේ මොකද තියන්නේ කියලා අය ඒක තමයි අයියේ මේ සරන් නෙවෙයි සටන් සටන් හා ඒක නේන සමාවෙන්න ඕනේ එතකොට සටන් කලාව පිළිබඳ දැන් ඔබතුමාගේ නම කිව්වා තකමුඩ දකකෝ කියලා නේද ඒකක් පැටලෙව්වා මොකද්ද තකමුඩ තක දෙයි අන්න හරි තකමුඩ තක දෙයි දැන් ඇත්තටම තකමුඩ තක දෙයි මහතා මඩ කියන්නේ කවුද මේ නම දැම්මේ කියලා මතකද නම දාපු කෙනා මට මතක කොහෙද බං මට මතකයක් තිබ්බනම් එහෙම මේ ඕවගේ නමක් මට දානවා කියලා කවුරු හරි එකේ ඌට දාන්න දෙන්න ඔහුගේ දත් ඇදි දෙකම බඩට යවල මං පස්සවලන් මේ තකමුඩ තක දෙයි මහතා අපේ මේ බඩසරාන මේ සජීවීව යන එකක් නිසා වචන මේ පරිස්සමෙන් භාවිත කරලා ඕ ඒ සජීවී තමයි නේද මම මැරිලා නෑ උඹලාම් බලන් කියන වචන හොඳ නෑ මොකද මේ සෑහෙන ප්‍රේක්ෂක පිරිසක් මේ බඩසරාන දිනපතා මේ නර්බන කට්ටියක් නේ ඉන්නේ හා හා කොච්චර දයද ඉන්නේ වෙලාවේ හැටියට දැන් මේ තකමුඩ තක දෙයි මහත්තයා දැන් මේ සටන් කලාවේ ප්‍රගුණත්වයට ඉහළම හිණිපෙත්තට පැමිණි කෙනෙක් නේ කවුද ඔබතුමා නෑ නෑ එච්චර පෙති වලට පැමිණියේ නෑ ඉතින් බලලාද පහලින්නේ උඩ නැගහම වැටුනොත් නේ බෙල්ල ගලවද දැන් මට කියන්නකෝ දැන් ගුටි කාපු අවස්ථාවක් නැද්ද මේ ජීවිතේ ඊහොස නෝනත් එක ඕඩි ආරෝවක් වෙලා දෙකක් වැදුනා ඇරෙන්ද ළඟදි මට කියන්නේ එකෙනෙන්නේ නෝනද ගැහුවේ ඔවුනේ ඉතින් එතන මේක මේ වලක්වන්න ක්‍රම එහෙම ඉගෙනගෙන නැද්ද වලක්වන්න ක්‍රම ඉගෙනගෙන තියෙනවා වැලක්කුවත් ඊළඟ පාර තව සැර වෙනවා ඒ නිසා පළවෙනි පාරම කාලා බුදින්න එක සැපයි අයියා අපි මේ කැටි විවේකයට ගිහිල්ලා එමු පාරකට දෙන්නේ පොඩි පොඩි මේ කියන්නේ විවේකෙත් නේද නෝ හොඳයි තකමුට තක දෙයි මහත්තයා අද දවසම අපිත් එක්ක ඉන්නවා අපි ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා එනකන් සුදුස් කාලා පුදුස් කාලා එනකන් ඉන්න අපිත් එක්ක Net FM Auto Pass. Now that I've been done with my lot, I'm going to go to the house. 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 I'm going දැන් ඔබතුමා මට ඉස්සෙල්ලා පුංචි කතාවක් මං අහන්නේ. ඔබතුමා මේ පවුලට බයද? ආ කාගේ පවුලටද? නෑ මං අහුවේ දැන් ඔබ ඊයේ පවුලකින් ගුටි කෑවා කියලා කිව්වනේ. මේ මෙයා ළමයා. ඕක විදින් විදේ මේ ඌලුප්පල කියන්න එපා. ඇයි? ඒ ගුටි කෑවේ මේ වෙන පවුලකගෙන්. දැන් ඕක ඇහුනහම මට අපේ පවුලකින් අද කණ්ඩ වෙනවා. ආ ඒ රටේ මින්ද ගෑනුන්ගෙන් හැමදාම දෙලි ගුටි කන්න පුළුවන් නේද මට ඒක හරි දැන් ඔබතුමා කියන්නේ පවුලකට කියන්නේ තමන්ගේ බිරිඳට බය වෙන්න ඕනේද නැත්නම් බය වෙන්න ඕනේ නේන්න බිරිඳ වචනයක් සද්දෙද කිව්වම බයට දිවෙන් යන්න ඕනේ ළඟට නේ තරේ මතක තියාගන්න ළමයි ඕනම පිරිමියෙක් තමන්ගේ බිරිඳට බයයි මොන හර්ධ සාක්ෂියද හිතට එකක වාවන් කෝකියන් එකෙන උතුමා මේ වගකීමකින්ද කියන්නේ සම්පෝසියෙන් 1000ක් වගකීමෙන් කියන්නේ ළමයෝ ගෑනිට බය නැත්තම් ඌ පිරිමියෙක්ද ඒක හරි ඒක හරි අවංක පිරිමියෙක් නම් ගෑනිට අනිවාර්යෙන් බය වෙන්න ඕනේ මමත් එහෙමයි ඒ මල්ලිත් එහෙමයි නේද මං ඉන්නේ කොහොමත් එහෙමයි නෑ ගෙදරින් එළියට බහින්න සිංහසෙයියාවෙන් ආපහු ගෙදරට යන්නේ බලුසෙයියාවෙන්
හොඳයි අපි පුංචි විරාමයකට ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා එනවා. බලයි ගනි. FM Auto Pass. හොඳයි අපි නැවතත් සජීවි වැඩසටහනත් එක්කයි මේ සම්බන්ධ වෙන්නේ. දැන් ඔබ පටිලාභියේ. ඔව් ඔව් ඒ කියන්නේ විස්රාම පඩියට අමතරව පින් පඩියත් හම්බ වෙනවා. නෑ පඩි නෙමෙයි අපි කිව්වේ පටි පටි. සටන් කලාවට හම්බෙන පටි දෙන්නේ. දැන් ඔබට මතකයි. ඒවා මේ අයියෝ බැල්නේ. ඔව් බැල්. ඔව්. ඇත්තටම තකමුට තකදෙයි මහත්තයා. ඔබට මතකද මුලින්ම ලැබිච්ච පටිය? ආ මේමයි. දැන් සටන් කලාවට හාහපුරා කියලා ඇවිල්ලා. පැය එකමාරයි දෙකයි ගියේ. මුල්ම පටිය මම ගත්තනේ. ඇත්තටම සමහරවල් නම් අවුරුදු දෙක තුන යනවා. ඒ කියන්නේ ඒ තරම් දක්ෂයි. දක්ෂයි කියන්නේ පුදුම දක්ෂතාවයක් තියෙන. ඇත්තටම අපිට කියන්න පුළුවන් දේ අවස්ථාව කොහොමද කියලා. අවස්ථාව කියන්නේ මේ මම එතන ඇවිල්ලා මං ඉතින් ඒ සටන් උගන්වන පන්තියේ එතන තිබුණා ඔය කඩේ දුන්නු රිටි පලිසරේ මේ. පොලිස් කියන්නේ මොනවද ඇයි? පොලිස් කොහෙලක්? පලිස් කඩේ කොටකොට අල්ලන අර තැටිය. තාච්චි වාගේ පලිය දෙකක් නේ ගොඩක් තිබේ ඒක පලිස් කියලා කිව්වේ. ඉතින් මේ ඔතන තිබි අර දිග රිටක් අරගෙන මම නිකන් කැරකෙව්වා. ඉතින් දෙයනේ කියලා මගේ අතින්ම ඒ රිට මගේම ඔලුවේ වැදුනා. ඒ වෙලාවේ දැම්මනේ එතන හිටපු මේ අර එක්කෙනෙක් හෙන බෑන්ඩේජ් පටියක් ඔලුවට. ඒක තමයි මුල්ම පටිය ගත්තේ. හරි සටන් කලාවේදී ලැබිච්ච මුල්ම පටිය තමයි ඒ ඔලුවට දාපු පටිය නේ. බෑන්ඩේජ් පටිය. ඒකෙන් මම ගාන හෙන්න දාපු එක. වයිට් බෙල්ට්. හොඳයි දැන් මත්තමයි ඊට පස්සේ බෙල්ට් එකක් හම්බුනේ කොයි කාලෙද? ආ මට මතකයි මෙහෙමයි දැන් ওই සටන් කළා පුරුදු වෙන්න ගියේ මුල් කාලේ මම සරමෑඳගෙනනේ සටන් කොලේ. ඉතින් මේ ගෑන් ළමයි එහෙම පුරුදු වෙන්න ඇවිල්ලා ඉඳපු කීප දෙනෙක් අයින් වෙලා ගියා මේ මම ඒ පන්තියේ සටන් කරනවා දැකලා. ඉතින් එතන මාස්ටර් ඉඳගෙන කිව්වා ළමයා දැන් ඔයා ওই විදිහට සරමෑඳගෙන සටන් කරනකොට මේ මටත් වැඩේ පාඩුවේ සා මටත් එපාම වෙනවා මේ ඒ නිසා හෙට ඉඳලවත් කලිසමක් ඇඳගෙන සටන් පුරුදු වෙන්න එන්න කියලා. ඉතින් ඊට පහුවෙන්ද මම මේ කලිසමක් ඇඳගෙන සටන් පුරුදු වෙන්න ගියා. ඒ කලිසමට දාපු බෙල්ට් එක තමයි මේ දෙවරි පාට බෙල්ට් එක විදිහට මම පැලඳුවේ. බෙල්ට් එක දාන්න ඉස්සෙල්ලත් මේ පන්තියේ ළමයි අස්සෙලා ගියාද? ඒකනේ ඉතින් බෙල්ට් එක දාන්න උනේ. ආ ඒ කියන්නේ කලිසම වැදලා. ඕ මේ ලොකු කලිසමක් නේ ඉතින් සද්ද කික් දෙක දෙනකොට කලිසම වීම. හරි හරි හරි. අපි ප්‍රධාන පාලක මැදිරියට කියලා පටස් ගාලා එනකන් තප්පරයක් ඉන්න. FM Auto Pass. හොඳයි දැන් අපි නැවතත් අපේ වැඩසටහන පටන් ගමු. මල්ලි මොකද්ද ප්‍රශ්නයක් අහන්න දිනවා කිව්වා නේද මේ අයියගේ? ඔයි මං අහන්නේ මේ තරංග වලිගෙන. වලි කියන්නේ ඔය පන්තියට ආවෙත් ඔය ඉස්කෝලේ කොල්ල දෙන්නකට නෙලන්න දෙන උමනාව හින්දානේ ඉස්කෝලේ යන කාලේ මාර වලි ආපෝ. ඒක තමයි ඔය සටන් කළා ඉගෙන ගත්තේ. වලි වලට මොන දෙන්නද? නේ නේ අයියේ අපි ඇවි මේ සටන් තරඟාවලියගෙන. ආ සටන් තරඟාවලිය මෙහෙමයි. මේක හරීම සමාදානයෙන් සහජීවණයෙන් නේද? එහෙම සටන් තරඟාවලිය කළා දැන් මේ මුල් කාලේ පළවෙනි තරඟාවලියෙම මම තුන වුණා. ඒ කියන්නේ තුන්වෙනි ස්ථානේ වුණා. ඔව් තුන්වෙනි ස්ථානේ වුණා. ඉතින් පළවෙනිය දෙවෙනිය. ඉතින් ඒගොල්ලන්ට මම උදව් කළානේ එක දෙක වෙන්ද. ඒ නිසා තමයි මට තුන හම්බුනේ. ඉතින් කොල්ල දෙන්න ඇවිල්ලා මට අතදට දීලා කිව්වා අනේ ගොඩක් ස්තුතියි ඔයා එහෙම කරපු හින්දා තමයි අපිට මේ එක දෙක වෙන්න පුළුවන් වුණේ කියලා. එළවන දැන් ඔබතුමා දැන් මේ දෙන්නට කියලා දුන්නද සටන් කරන ක්‍රම ගැන? ඒ කියලා දීලා ඔබතුමා තුන්වෙනි ස්ථානට පසුබැස්සද? නෑ මම පසුබැස්සේ ගුටි කාලානේ. මොකක්? ඒ කියන්නේ සටන් තරඟාවලියේ උන් දෙන්නගෙන් අම්බානක මම ගුටි කාපු හින්දා මම පරාද වෙලා ඒ දෙන්න එක දෙක වුණා මං තුන වුණා. අම්මි එහෙමද මේ තරඟය අවසන් වුණේ? මෙහෙමයි තරඟාවලියට 30 දෙනෙක් ඇවිල්ලා හිටිය ඔක්කොම සටන් කරුවෝ. නෑ 30ක්. හප්පේ ඒ කියන්නේ සෑහෙන ගානකින් තමයි ඔබතුමා මේ තුන්වෙනි ස්ථානේ වෙලා තියෙන්නේ නේද? ඔව් ඔව් ඕල් කන්ට්‍රි වයිඩ් ඇවිල්ලා හිටිය 30ක් මුළු මේකෙම. ඇවිල්ලා පටන් ගත්ත සටන. පළවෙනියත් එක මුල්ම වටේදී මම අම්බානක කාලා දත් හැලිලා නාස් පොළු කැඩිලා කන් ඇදවෙලා කෙස් කෙලින් වෙලා වැඩේ ඌ එක උනා. දෙවනියත් එක්ක ෆයිට් එකේදී මගේ ඉතුරු ටිකත් කැඩිලා හතර හන්දේ පන්නේ නැතුව පට බෑ වුණා. ඊට පස්සේ අර ඉඳපු ඉතුරු 27 දෙනාම මගේ ගුටි කෑම සහ වේදනාව ලතෝනිය අහලා දැකලා එපා වෙලා යන්න ගියා. කොටින්ම කියනවා නම් වැටිලා සිහි නැති වෙච්ච වෙලෙත් අරුන් ඇඟ උඩ නැගලා ගැහුවානේ. ඒ ගැහිල්ලට බලන් ඉඳපු ඉතින් හේරම සටන් කරුවෝ ගියා. මම ස්පිරිතාලේ ගියා. අරුන් දෙන්නට එක දෙක හම්බුණා. ජජ් බෝඩ් එකේ ස්පිරිතාලේදී මට තුන්වෙනි ස්ථානයේ මැඩල් එක වැළැන්දුවා. FM Auto Pass.
හොඳයි නැවතත් අපි අපේ සුපුරුදු වැඩසටහනත් එක්කයි මේ එකතු වෙන්නේ දැන් ඇත්තටම තකදුන් තකජින් නේද මහත්තයාගේ නම කිව්වේ අයියේ ඒක බෙරපදයක් නේද හරි බං ඉතින් නම කියන් උඹවත් තකමුට තකදෙයි මහතා අන්න හරි තකමුට තකදෙයි මහත්තයා දැන් ඔබතුමාගේ මම මේ හොඳ ප්‍රශ්නයක් අහන්නේ දැන් ඔබතුමාද සතුටු වෙනවද මේ සටන් කලාව ඉගෙන ගත්තේ කියන ඇත්ත වශයෙන්ම කියනවා නම් සතුටකට වඩා මගේ හිතේ තියෙන ලොකු දුකක් වේදනාවක් ඉගෙන මෙතන ඔබතුමා මේක වාක්‍යෙමද කියන්නේ වාක්‍යෙමෙන් කියන්නේ දැන් මේ සටන් කලාව ඉගෙන ගත්ත දවසේ ඉඳලා මාව දන්න කියන හැමෝම දන්නවා මම මේ සටන් කලාව ඉහළටම ඉගෙනගෙන හොඳට ප්‍රගුණ කරලා තියෙන කියලා ඉතින් කොහේ හරි ඔය අලුගුත්තේ ගුබ්බෑන් අස්සේ යන වලි මගදි ගෝරි කසිලි කචර සේරටම මේ ඔක්කෝ ඇවිල්ලා මාව තීලෝ දාගෙන එක්කගෙන යනවා නේ ගුලියගේ වාගෙන ඒකනේ මේ ඔබතුමා ගිහිල්ලා තමයි එයා ගම්බාරු නෙලන්නේ නෑ නෑ මෙහෙම එතන වෙන්නේ මේකනේ දැන් මාව ගිහින් එතන තැනද බස්සලා වටේට බලනකොට කියනවා අයියා අරින්නේ අරගුණ තමයි අපිට ගේමිල්ලුවේ කියලා මම වචන දෙකයි අයියෝ කවුද මේ ඒරියා ඒ කියනවා විතරයි එච්චරයි අරුම් පැනලා ගාන කොහොමද අම්මා අපේ උන් මේක නෑ අපේ උන් ආවෝ ගෙවල් වල ඊට පස්සේ වලිය සැතරන්නේ මොකද ඒ උන්ගේ කේන්ති යනකම් මට ගැව්වට පස්සේ කේන්ති එද්දී නිවරන්නේ වලිය ක්ලෝස් හැබැයි මල්ලිලා අවංකෝ කියන්නේ ඒ ගහපු හැම කෙනෙක්ම හරිම සාධාරණ අවංක මිනිස්සු ඒයි එහෙම කියන්නේ ඇයි මල්ලි එහෙම ගහලා හරි කේන්ද්‍රික ගයිඩ් නැද්ද අපේ උනේ මේ නේ ගහපෙව්වම තමයි පව් කියලා මාව ස්පිරිතාලේ ගෙනින් දාන්න නෑ හැබැයි පොඩි අවුලක් වුණා පස්සේ ඒ මොකද මේ ස්පිරිතාලේ මගේ සල්ලි ගන්න ගත්තනේ ඒ කියන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකකටද ගෙනිත් නෑ 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 මේ ආණ්ඩුවේ ස්පිරිතාලේ බෙහෙත් වලට එහෙම සල්ලි ගන්න බෑනේ නෑ බෙහෙත් වල නෙමෙයි මල්ලි එහෙනම් ඒ ස්පිරිතාලේ ඇඳට ගත්තේ ඒ කිව්වේ මේකනේ දැන් අද වලියකට යනවා ගුටි කාලා සතියක් ඉන්නවා එළියට බහිනකොටම කවුරු හරි කෝල් කරලා කියනවා අතන වලියක් කියලා ඔන්න ඒකට ඇදගෙන යනවා එතනින් කනවා සතියක් ඉන්නවා එක දවසක්වත් ස්පිරිතාලේ නැතුව නෑනේ එළියට යනවා විතරයි මතක ආයෙනවා ඒ නිසා මාස 6-7 එක දිගට ස්පිරිතාලේ ඉන්නකොට ස්පිරිතාලෙන් මේ කෙලින්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට කතා කරලා එතනින් ඇමතුමාට ගිහිල්ලා ඇමතුමා කෝ ඔයා කාගේ සල්ලි ගන්නද කියලා ඉන්නවට ඊළඟ දැන් මේ මාසික කුලියක් ගෙවනවා හොස්පිටල් එකේ ඔය වාට්ටුවට ගෙවනවා නේ වාට්ටුවට ගෙවන වාට්ටුවක් ඒක මම ගෙවන වාට්ටුව ඒක කවුරුත් ගෙවන්නේ ඒ විතරක් නෙමෙයි මේ හෙට අනිද්දා දැන් මේ මට තව දෙයක් ගැටෙන්න යනවා ඒ කිව්වේ ඒ කියන්නේ කෙලින්ම ස්පිරිතාලේ DMO කතා කරලා කිව්වා මේ ස්පිරිතාලේ වතුර බිලයි ලයිට් බිලයි ගෙවන්න කියලා ඒකත් මට නේ ඉතින් මමම නේ මේක ඉන්නේ ගෙදර ඉන්නවා වගේ net fm auto pass හොඳයි අපි මේ අතන සාකච්ඡාවේ අවසාන භාගයට ඇවිල්ලා තින්නේ නේද මල්ලි ඉතමත් හොඳ සාකච්ඡාවක් අපි කරගෙන ගියේ නේද මල්ලි මොකද මේ මියාගේ අහන්න දිනවා පිටපිට කුටිකයි නෑ තගදෙයි මහත්තයා දැන් මේ ගමේ පොරක් නේ දවතුමා සටන් කලාවේ ප්‍රගුණ වෙලා හිනිපෙත්තට ගිය ඒ වගේම ගුටි සම්බන්ධ විශේෂයක් නේ ඔව් 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 දැන් ගමේ ඉන්න කවුද ඔබතුමාගේ ඥාති එහෙම ඉන්නවද ඒකට සන්තෝෂ වෙනවද මේ හැකියාව සම්බන්ධයෙන් ගමේ යම් පේසක් මම ගැන බොහෝ ආඩම්බරයට සතුටට ප්‍රීතියට පත් වෙලා ඉන්නවා කවුද ඒ කට්ටිය එක්කෙනෙක් තමයි චීන දත් බඳින තන දත් දොස්තර ආහා ඒ මොකද ඒ කියන්නේ මේවනේ වලියකට ගියාද දත් දෙකක් තුනක් කලෙනවනේ ඔව් ඉතින් මාස්පතා එයා ගාවට යන්න ඕනේ දත් බඳින්න ඉතින් මිනිහා එතන තට්ටු දෙකේ බිල්ඩිමකුත් ගැහුවා මගේම දත් බැඳලා නේ ඔව් ඒ කියන්නේ දත් මිනිසුන්ගේ බඳින්න නැතුව ඒක කඩේ වහලා වෙන තැනකට යන්න ඉන්න මිනිහට මම සතන් කලා ප්‍රගුණ කලා විතරයි තට්ටු දෙකේ බිල්ඩිමක් ගහ ගන්න ගන්නට මගේ දත් බැඳලා හම්බ කරගත්තා අපේ ඉතින් ඉතින් මිනිහා සන්තෝෂෙන් ඉන්නේ හරි ආඩම්බරේ මම වගේ කෙනෙක් ගමේ ඉන්න එකට දැන් මේ ඔබතුමා දැන් අද දාගෙන ඇවිල්ලා තියෙනත් අනුන්ගේ දත් සෙට් එකක්ද නැත්නම් තමන්ටම කියලා හදපු දත් සෙට් එකක්ද මේ ඊයා දාලා දීපු දත් ටික මේ තියෙන්නේ තවමනේ අපේ ගමේ ඉන්න වේද මහත්තයා ගමේ වේද මහත්තයා කොහොම සන්තෝෂ වෙන්නේ වේද මහත්තයා සන්තෝෂ නැගෙන ඉතින් මුළු ඇඟේම ඇට කැඩෙනනේ තියෙන්නේ ඉතින් වලියකට ගියාද ඇට දෙක තුනක් කැඩෙනවා ඉතින් ඒවා තෙල් බේත් බඳලා සාත්තු කරලා ගියක් හරි එතන අම්බ කර ගන්නවනේ අනිත්ක වේද මහත්තයා මේ වෙනකොට ඕනෑම කැදෙන ඇටයකට වේට් කරන්න කිසි ප්‍රශ්නයක් නැතුව ඉගෙනගෙන තිනවා මොකද මටම එක්ස්පෙරිමන්ට් කරලා මගේ අත හේරම කැඩලානේ තියෙන්නේ නෑ ඒ කැටයක්වත් නෑ කැඩෙච්ච නැති අප්ප
අපේ දැන් බලන්න මේ වන් අට වෙන්න බලන්න මේ මේක වැලමිට මේ පැත්තට නවන්න පුළුවන් මේ වෙන්න බලන්න ඔහොනවන්න බලලා ආ අයියයි මේක තමයි නේද දැන් මේ මහත්තයා ඇත්තටම දැන් දැන් අලුතෙන් සටනකට එහෙම යද්දි දැන් දන්න කියන කට්ටියනේ සටන්නේදී හම්බෙන්නේ දැන් ඒගොල්ලෝ විශේෂ මේ වරප්‍රසාදෙම දීලා නැද්ද ඔබතුමාට මෙහෙමනේ දැන් හුඟක් කට්ටිය හැමෝම වාගේ දන්නා මම මේක හිනිපෙත්තටම ගිහින් තියෙන සටන් කලාවේ කියලා විශේෂයෙන්ම ගුටි කලාවේ ඉතින් ඒ නිසා මම මොන වැඩේට බැස්සක් මොන ගේමට බැස්සත් එතනින් හැමෝම දන්නා මං කවුද මොකද්ද මගේ තත්ත්වය කියලා ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලොම කතා වෙනවා ගහන්න කලින් අනේ මේ ඔයකට ගහන්න දෙපා මම මොකගේ වන් අත කරලා තියන්නේ මම දකුණු කකුල කරලා තියන්නේ මම වන් කන පළලා තියන්නේ ඒ නිසා ඔළුවට විතරක් ගහන්න මොකද ඔළුව තාම කඩලා නැහැ කවුරුවක් අර වලියකට ගියත් ඔළුවට දෙක දෙනකොට මං වැටෙනවා එතනින් වැඩේ සෙටල් එහෙමයි මට සලකන්නේ මට තැනක් තියෙන්නේ අපේ ගමේ හරි හරි ඒ කියන්නේ ඇඟට ගහන එක අඩු කරලා තියෙන්නේ ඇඟට ගහන්නේ නැහැ මොකද ගහලා වැඩන්නේ දැන් ඔබතුමාට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොකද්ද මට මේ රටේ ජනතාවට ඒ වගේ මේ රටේ ආදරණීය මගේ මේ හැමෝටම මට එක දෙයක් කියන්න තියෙනවා ඔබතුමාගේ සටන් කියන්න කියලා නෑ ති මම කියන්නේ දැන් ওই ගම් වල තැන් තැන් වල හන්දි වල බෝකු කඩ ගන්න ඉන්නවනේ චන්දි කියලා කට්ටිය ඔව් ඔව් ඒගොල්ලෝ මේ පච්ච කොටාගෙන ඇඟේ මැහුම් දාගෙන කඩු කිනිසි පාරවල් තියාගෙන මූණේ කැපුම් තියනවා පිටේ පිහිපාරවල් ඇස් වලට ගාලා ඇස් ඉදිමිලා ඇස් ඇරිලා හාකු පැනලා හරිද එහෙම තියනවනේ මැහුම් අර එහෙම යමර පුරේට ඔළුවේ අර එහෙම බූ ගාලා තට්ටේ කට්ට පිටින් මැහුම් ඒගොල්ලෝ දැක්කම මේ චන්දි තමයි එන පොරවල් කියලා බය වෙනව නේද කට්ටිය මම කියන්නේ බය වෙන්න එපා එක සත 50කට බය වෙන්න එපා ඔය ගොබිලෝ ඔය මැහුම් දාගෙන කවා කොටාගෙන කැලල් තියෙන පොරවල් වගේ ඉන්න කට්ටිය චන්දි නම් එහෙම කැලල් ආවේ කොහමද එහෙම මැහුම් ආවේ කොහමද එහෙම ඩැමේජ් උනේ කොහමද ගුටි කාලා ගුටි කාලා ඔය බය වෙන්න එපා ඔයගේ කොයි චන්දි දෙලේ අම්මානක කාපුයෝ කිසි දෙයකට බලන්න බා බෝකෝ වඩිනවා දෙන්න අත දෙක කරලා කන පැලෙන්න වටනා බෝකෝ පල්ලට මුකුත් නැ බෝකෝ අසෙමිදි හවස වෙනකන් එතර මට කියන්නේ රටේ ජනතාවට හොඳයි 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 එහෙනම් මේ මේ මල්ලි නේද අද හොඳ සාකච්ඡාවක් මේ අයියේ ඉතමත් ආදර්ශමත් සටන් කරුවෙක් නේද ඇත්තටම ආදර්ශමත් සටන් කරුවෙක් ඇත්තමයි මම බය වුණා අර අතපය අනිත් පැත්තට හරවපු හැරවිල්ල කොහොමද කියලා මල්ලි ජීවිතය අවසාන හරිය හොඳ ජිම්නාස්ටික් කාරෙක් තමයි මියා හොඳයි අපි ලබන සතියේ නැවත හමු වෙන බලාපොරොත්තුෙන් ඔබෙන් සමු ගන්නවා සියලු දෙනාට බොම් ස්තුතියි Net FM Auto Pass Net FM